ලාංකික යෞවනයේ සිහින සබෑකරන තාරකා පෙළහර ග්‍රාමීණ අන්තර් අපි සූදානම් නැවතත් අවසන් තීරණ වලට යන මේ සිව්දෙනා තමයි දර්න ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 තරඟේ අවසන් තරඟ කරුවන් 48 දෙනාගේ වටේ පළමු කණ්ඩායමේ අවසන් තීරණ ලබන්නට පැමිණි තරඟ කරුවන් සිව්දෙනා. ඉතින් ඔබ දන්නවා ඉතාමත් පැහැදිලිව මේ සිව්දෙනා අතරින් තවත් ස්වල්ප මොහොතකින් තරඟ කරුවන් 3 දෙනෙකු අපට අහිමි වෙනවා. ඒ ඔබ ලබා දුන් SMS මනාපයන් වලට අනුව යවසන් තීරණ දැනන මත්තේ මා කැමති අපේ ආදරණීය මිනිස් මණ්ඩලෙන් දැනගන්නට තාමත් කෙටියෙන් මුලින්ම කීර්ති පැස්කල් මහතාගෙන් මේ ලබා දුන් තීරණ ප්‍රේක්ෂකින් මේ තරංකරුවන් හතර දෙනාට ලබා දීලා තිබෙන මේ තීරණය ඔබ දකින්නේ කොහොමද? අමිල මේ තීරණය ප්‍රේක්ෂකයන් ලබා දුන්නා නම් ඒ ඔවුන්ට මේ අයගේ ගායනය දැනුණ විදිය අනුව තමයි මේ තීරණ ලැබිලා තියෙන්නේ. නමුත් අපි දන්නවා අපි පහුගිය කාලයේ පුරාවටම මේ අයගේ දක්ෂකම් විවිධාකාරයෙන් විවිධාකාර වටවලදී දුටුවා. මේ අය විවිධාකාර වූ ගීත ගායනා කළා. ඒ අය මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අයගේ හැකියාවන් පිළිබඳව අපිට හොඳ තක්සේරුවක් තියෙනවා. ඉතින් කෙසේ නමුත් මේ තරඟේ ස්වභාවය අනුව තිදෙනකොට අද මෙයින් ඉවත්වන්නට සිදු වෙනවා. මම දන්නවා මේ තරඟකරුවන් සීලුම දෙනාට අද අමුතු දවසක්, අද වෙනස් දවසක්. මේ හිතේ චකිතය, බය, එහෙම නැත්නම් හිතේ තිගැස්සීම, හෘද ස්පන්දනය වැඩි වෙන දවසක්. මේ වෙනස මේ දවසේදී මහා තරඟය දක්වාම ඔබට විඳින්නට සිදු වෙනවා. ඒක තමයි මේ තරගයේ ස්වභාවය. කෙසේ නමුත් ඩ්‍රීම් ස්ටාර් මේ වේදිකාව තුළදී විනෝදයේ රසය, රසාස්වාදයේ සංගීතයේ සමගම වේදනාව, දුකත්, සන්තාපය සියල්ලක්ම එක් කැටි වුණු වේදිකාවක්. ඉතින් මේ තුළ තියෙන මේ හැඟීම් අපි විඳ ගන්නට පුරුදු වෙන්නට ඕනේ. ඉතින් මම හිතනවා මේ අයගේ ඉදිරි ගමනට මම සුබපතනවා. ඔවුන්ගේ කලා කටයුතු ඉදිරියේදී සාර්ථක කරගන්නට මේ තරඟෙන් ඉවත්වන තරඟකරුවන් තිදෙනාට මම ප්‍රාර්ථනා කරනවා ඔවුන්ගේ සීලම කටයුතු කලා ශාස්ත්‍ර තුළ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මා හෘදයාංගම ඔබට ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ඇත්තටම අමිල කලාකරුවෙකුගේ විචාරකයා ජනතාව තමයි. බොහෝ දුරට අපි උත්සාහ කරන්නේ විශේෂයෙන්ම මං ගැන කතා කරොත් පෞද්ගලිකව මේ ජනතාව කොයි විදිහටද ක්‍රියා කරන්නේ, උන්ගේ සෞන්දර්යාත්මක බුද්ධි ප්‍රබෝධය මොනතරම් දුරට නංවන්න ඕනද කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් ජනතාව අද තීරණයක් දීලා තියෙනවා. දැන් මේ චේතිය ගත්තාම වේදිකාව හොඳින් පරිහරණය කරමින් හොඳ හඬ පෞරුෂයකින් ගී ගයන අපේ දරුවෙක්, හොඳට ඉදිරියට යන්න පුළුවන් දරුවෙක්, ඒ වගේම රසිකව ගත්තාම හොඳ ප්‍රතාපවත් හඬ පෞරුෂයක් තියෙන, හොඳට තමන්ගේ කටයුත්ත හොඳින් කරන්නට පුළුවන් දක්ෂ දරුවෙක්. අපි ගත්තොත් නිෂාන්, හරිද මන් නම කිව්ව නිෂාන්, නිෂාන්ට තියෙනවා සුන්දර ඉදිරිපත් කිරීමේ හැකියාව. තින් මෙතනදී ශමිලව මම දකින්නේ වෙනස්ම ආකාරයකට. ඔහු අවබෝධයෙන් ගීත ගායනා කරන කෙනෙක්. හොඳට තමන් කරන්නේ මොකක්ද මේ ස්වරස්ථාන පිළිබඳව ඔහුට තිබුණා හොඳ නිවැරදි අවබෝධයක්. ඉතින් මෙවැනි තත්ත්වයන් මේ වගේ තරගයකදී 48ක් ඉදිරිපත් වෙලා ඒ 3 දෙනෙක් කැපෙනවා කියනකොට මගේ මව් හදවත ඉතාම දුකටපත් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔබ 4 දිනාටම මම දන්නේ නැහැ මොන විදිහේ තීරණයක් ලැබිලා තියෙනවද කියලා. ඉතාම හොඳ අනාගතයක් තියෙනවා. මේ වැටෙන පාරට තමයි හොඳින් නැගිටින්නට පුළුවන්. ඉදිරි අනාගතයේදී මම දන්නවා අපේ කලා ක්ෂේත්‍රයට හොඳ ඵලදායි
තරුණ පිරිසක් ලැබෙන බව පුතාලා හතර දෙනාටම මගේ හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමි. නරික කුරුගේ මහතා ඔබේ කෝණයෙන් ඔබ දකින්නේ කොහොමද මේ ලැබෙන සමස්ත තීරණය ඒ කියන්නේ ප්‍රේක්ෂක තීරණය ගැන ඔබේ දන මොන වගේද? ඔව් අමල මහත්මයා මේ ඇත්තටම ඒක ඒ කියන්නේ ප්‍රේක්ෂකයාගේ කෝණය මම දැකීම කියන එක ඇත්තටම ජන විඥානය කියන්නේ තව පුදුම සහගත දෙයක්. ජන විඥානය පොදු ජන විඥානය කියලා කියන්නේ තව එක එක විචල්්‍ය දෙයක්. ඒක ස්ථිතික එහෙම නොවෙනස්සුන සුළු දෙයක් නෙවෙයි. ඒක වෙනස් වෙන සුළු දෙයක්. ඉතින් ඒක හරි සංකීර්ණ කාරණාවක්. ඒ නිසා ඒ ගැන කතා නොකර මම කතා කරන්නම් මේ තරුණ ගායකයන්ගේ තියෙන විභවයන් ගැන. ඇත්තටම මේ හතර දෙනාගේ මේකෙන් ගන්න ඕන එකම දේ තමයි තමන්ගේ විභවයන් තමන්ගේ විශේෂ හැකියාවන් මොනවද ගායනාවක් ඉදිරිපත් කිරීමේදී මේ හැම කෙනෙක්ටම තමන්ගේ විශේෂ විභවයක් තියෙනවා. මේ හතර දෙනාම තම තමන්ගේ විශේෂතාවන් තියෙනවා. මේ තරඟකරු ඔක්කොමත් එක්ක බැලුවාමත් මේගොල්ලන්ගේ විශේෂ ආවන් දෙනවා. ඒ වගේම දුර්වලතාවුනුත් තියෙනවා. මේ හැම කෙනෙක්ගේම මේ හතර දෙනාත් ඇතුළත්ව. ඉතින් මම කියන එකම දේ තමයි තමන්ගේ විභවය මොකද්ද කියලා අඳුනගෙන තමන්ට තියෙන විශේෂ හැකියාව මොකද්ද කියලා අඳුනගෙන ඒක වර්ධනය කරගත්තොත් ඉතින් අනිත් තමන්ගේ දුර්වලතා අඳුනගනිමින් ඇත්තටම ඒක තමයි තමන්ට ගායකෙක් වෙන්න තියෙන ක්‍රමවේදය. ඉතින් එතකොට ජන විඥානය කියන එක ඇත්තටම ඒකෙන් වෙනස් දෙයක් හැටියට මම දකින්නේ. එතකොට ඉතින් ඇත්තටම දක්ෂ ළමයි ඒගොල්ලන්ගේ දක්ෂතාවල් තියෙනවා. ඒ වගේම දුර්වලතාවන් තියෙනවා. තමන්ගේ විභවය හරියට අඳුනගත්තොත් ඉතින් එම ඇත්තටම ඉතා හොඳ අනාගතයක් අපි කාටවත් දකින්න පුළුවන් වෙයි. ඉතින් මම ඉතා වංකෝ සුබ පතනවා හතර දෙනාට. එනම් අපි සූදානම් සූලක ප්‍රේක්ෂකින් මේ අවසන් තරංකරුවන් සිව් දෙනාට ලබා දුන් ඒ අවසන් තීරණය දැන්න. තීරණෙන් පසුව මම කියනා මේ තීරණය මේ සිව් දෙනාගෙන් කාටද කියලා. මේ සිව් දෙනා අතරින් එක් අයෙකුවත් දවසේදී වාසනාව උදා කර ගන්නවා. දෙරණ ඩ්‍රීසා අවසන් තරංකරුවන් 48 දෙනාගේ වටේ තවත් දුරටත් ඉදිරියටම යන්න මේ තරංගාවලියේ රැඳී සිටින්න. මේ සිව් දෙනා අතරින් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකින් ලබා දුන් තීරණයට අනුව අවසන් තරංකරුවන් 36 දෙනාගේ වටේට යන්නට සුදුසුකම් ලබන්නේ මේ සිව් දෙනාගෙන්. ප්‍රේක්ෂක මනාපයන් වලට අනුව මේ සිව් දෙනාගෙන් වාසනාව උදා කරගන්නේ සොමිලා කම්පිත ඔබයි. ඒ අනුව ඔබ දෙදෙනාට සිදුවනවා ප්‍රේක්ෂක මනාපයන්ට අනුව මේ තරගෙන් ඉවත් වෙලා යන්න. ලබන සතියේ අපි තවත් දක්ෂින් 12 වටයත් සමගින් ඔබ හමුවට එනවා. එතෙක් මතකයේ රඳවා ගන්න යෞවනේ සීන සබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම්සා සීසන් 4. ताजमहल सी ही नहीं गिरी सितारा
आचार करना විසිතරු සහිතය පැමිණෙනවා ඒ විතරක් නෙවෙයි කාලය ගත වී යන අතරතුර ඔවුන් තම හැකියාව වර්ධනය කරගෙන ගායනාවන් සිදු කළ යුතුය කෙසේ වෙතත් මේ ආදරණීය සිහිනේ බිඳී ගිය තිදෙනෙක් මෙම වේදිකාවෙන් ඉවත් වුණා හැම දෙයක්ම තීරණය වන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මතයි ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩාල විට වෙනත් කෙනෙකුට ඉදිරියට පැමිණීමට ඉඩ හසර සදාකාලිකව ජයග්‍රහණය ලබා ගන්නට සදාකාලිකව සහෘද හදවතේ අමන්දානන්දයන් ඇති කළ යුතුයි. එසේ නොවූ විට නොයෙකුත් දුක් සංතාපයන් ඇති වෙනවා. මේ තිදෙනාගේ ඉවත් වීම ලෙසම ඉදිරියේදීත් දුක් තුරුළු කරගත් හෝරාවන්
ඇතිවේවි ඒ සියල්ල ප්‍රේක්ෂක අභිමතාර්ථයන් සමග ග්‍රීන් ස්ටාර් ඔබට ඔවුන් ආදරය කරන තරම පෙන්වාවි කිසිදාක ඉවත් වීමට බලාපොරොත්තු නො තම හැකියාව පිළිබඳ උපරිම විශ්වාසකලාය පවා ප්‍රේක්ෂක මනාපය මත ඉවත් වී යා හැකි प्रेक्षक मनापे निवेदित बाब धर्म ड्रीम्स का मध्य वियो पशुआई देने प्रेम ये अभिमन හඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරදම් ගායනය පිළිබඳ ගුරුහරුකම් ගැන එම ගායනය ඉදිරියට පවත්වා ගත යුතු ආකාරය ගැන අදහස් පළ කර මේ ගමන් මගේ තරඟකරුවන් තරඟකාරියන් මිනිස්සු මණ්ඩලය විසින් ඉදිරියට ගෙන ආවා නමුත් දැන් මේ තීරණය කරන්නේ ප්‍රේක්ෂක පරමාධිපත්‍යයයි දෙවියනි ඔබ මැවුලව පුදුමයි ගීතය ගායනා කළ ඇඹිලි පිටින් පැමිණි රෂික ප්‍රදීප් සොකීය ගායනය සිදු කරද්දී ඔහු අතින් සුළු සුළු වැරදි සිදු වුණා දවන්ත වේදිකාවක විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අවධානයට ලක්වන්නට ඒ ගායනය සමත් වී නැහැ. කටුකොවුද යථාර්ථය එය බව ඉවසා දරාගත යුතුයි. දෙවියනි ඔබ මැවුලව පුදුමයි පහන ළඟයි ආලෝකයයි. උපරිම තරඟකාරීත්වයක් තුළ Tamanගේ හැකියාව උපරිමයෙන් පෙන්වන්නට අවශ්‍ය මොහොතක චේතිය ලක්ෂාන් තෝරාගත්තේ හීන රටේ කින්නරාවේ ගීතයයි මේ ගායනය තුළ ඔහුට ඔහුගේ ඇතැම් හැකියාවන් ප්‍රේක්ෂක අභිමුවට ගෙනීමට හරියටම හැකියාවක් නොලැබුණ අයයි කියන්නට පුළුවන් හීන රටේ කින්නරා මනගින්ම උන්නවා හලවත් ඇස්දෙන්න කතාව දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හිනේ මේ හැකියාවත් ගීතේ මීරියාවත් නොදැනුණු ප්‍රේක්ෂක සෞර්ධයන් ඔහුට තම දක්ෂතාවයේ තවත් ඉදිරියට හදාගනිමින් රැගෙන යාමට අවකාශ ලබා දී නැහැ ඔහුගේ ගායනයේ පිළිබඳව මිනිස්ච මණ්ඩලිනුත් එතරම්ම සතුටුදායක මත නොලැබුණු මොහොතක ඔහුට මේ සීන වේදිකාවේ කිරුළු සිහිනය අතර දමා යන්නට සිදු වෙලා දන්නවා මේ යාමේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හිනේ Tamanගේ ගායන කෞශල්‍ය හඳුනා ගනිමින් ඉදිරියට ගායනා කරන්නට උත්සාහ කළ ගම්පහින් පැමිණි නිශාන් සංදීපට තමන්ගේ හැකියාව විදහා දැක්වීමට නොහැකි වූ නිසා ඉදිරියට යෑමේ අවසරය ඔහු වෙතින් ගිලිහී යනවා. වික්ටර් රත්නායකයන්ගේ ආශා නිරාශා ගීතය ගායනා කළ ඔහුට ලැබෙන මිනිස්ච මණ්ඩලී ප්‍රතිචාර ඊතරම්ම යහපත් ඒවා නෙවෙයි. आशा निराशा मैं हूँ है स्वप्न मायाव की स्नेह गगन विमित भूल मैं भूल इंद्रजारी पुतु जन गीत लोके तुल तरु पुबुदन रियलिटी उद्यानय දරන ඩ්‍රීම් ස්ටාර් සීසන් 4